දන්නවා මේ ශ්‍රී ලංකාවේ නිදහස් දිනය සමරන්නේ පෙබරවාරි 4. එතකොට පෙබරවාරි 5 වෙනිද ඇවිල්ලා සුවිශේෂී දිනයක් ශ්‍රී ලංකාවට එනවා. මොකද කීර්තිසී රාජසිංහ රජතුමා දළදා හාමුදුරුවෝ රැගෙන හඟුරන් කෙතර පලා යනවා. එතකොට මේ පෙබරවාරි 5 වෙනිද දවසක. එතකොට දැන් ශ්‍රී ලංකාවේ කතෝලික චතාරිකේ ආරඹෙනවා අලුබදාද. ඒ කියන්නේ පෙබරවාරි 14 වෙනිදා මෙවර. එතකොට මේ දිනට වැලන්ටයින් දිනයත් යෙදිලා තියෙනවා. එතකොට ශ්‍රී ලංකා ඉතිහාසයේ පෙබරවාරි 14 කියන්නේ 1766 ලන්දේසිත් එක්ක උඩරට රජතුමා ඇති කරගන්නවා ගිවිසුම. ඒ ගිවිසුමට මහාචාර්ය රාජ් සෝමදේව වගේ මහාචාර්යවරු ඉතිහාසඥයෝ කියන්නේ ඒ ගිවිසුමට ඇස් බැඳුම් ගිවිසුමක් කියලා. ඒ කියන්නේ හරියට ශ්‍රී ලංකාව දූපතක් ඇතුලේ ඒ දූපතක් හා සමාන ගිවිසුමක්. ඉතින් මේ ගිවිසුම හරහා ශ්‍රී ලංකාවේ පුදුමාකාර වෙනස්කම් රාශියක් ඇති වෙනවා මේ ලන්දේසි සහ උඩරට රජතුමාගේ ගිවිසුම හරහා. එතකොට මේ ගිවිසුම ඇමතිවරු 22ක් ඉන්නවා උඩරට රාජධානියේ. මේ 22 පස් දිනක් තමයි මේ ගිවිසුමට අස්සම් කරන්නේ. කියන්නේ දැන් ඉන්නේ උන්ට වැඩිය අත්ත වශයෙන්ම හොඳයි. කියන්නේ 22 5යි. එතකොට මම ඉන්නේ ඒ යුගයේ වෙනකොට මහනුවර හිටපු මේ රජතුමාට හිතවත් ඉස්සර රජමාලිගයට ගියාම රජතුමා බැහැ දැක්කම පිටිපස්සෙන් තමයි මේ මිනිස්සු එන්න ඕනේ. ආය නැවත පිටිපස්සෙන් එන තමයි රජමාලිගෙන් එළියට යන්න ඕනේ. ඉතින් මේ යුගයේ මහනුවර යුගයේ හිටපු මේ පෙළපතක් තමයි වඳුරෝවගේ පෙළපත කියන්නේ. වඳුරෝවගේ පෙළපත කියපුවාම දැන් අපි මේ අද කතා කරන කතානායකයා ගේ මවත් ඒ පෙළපතින් එන තැනැත්තියක්. ඒ කියන්නේ දැන් මෙතුමා මේ අද කතා කරන කෙනා මගේ ලොකු අම්මගේ නංගිගේ පුතා. ඒ කියන්නේ අපේ අම්මාච්චි කියන්නේ එයාගේ නංගිගේ පුතා. ඒ කියන්නේ ඔහු මගේ ඥාන පියා. එතකොට මම ඔහු ආමන්ත්‍රණය කරන්නේ ලෙස්ටර් බාප්පා කියලා තමයි මම ඔහු ආමන්ත්‍රණය කරන්නේ. නමුත් මම මේ වැඩසටහනේදී ඔහුව ලෙස්ටර් යනුවෙන් හඳුන්වනවා මේ වැඩසටහන සඳහා. ඉතින් විශේෂයෙන් මේ වඳුරෝගේ පරම්පරාව මහෝය ආශ්‍රිත මේ පරම්පරාවේ කොටසක් පදිංචි වෙනවා. ඒ කොටසේ ඒ ශ්‍රී ලංකාවේ බහුමික අඛණ්ඩතාව වෙනුවෙන් පෙනී හිටපු ඒ පරපුර විශේෂයෙන්ම රජවරු කසාද බැන්ද පරපුරවල් දෙකක් තියෙනවා ලංකාවේ. කීරවැල්ලේ පරපුර සහ මුතුකුඩ වලව්. ඉතින් ඒ වලව් එක්කත් බොහොම හිතයිෂීව හිටපු පරම්පරාවක් තමයි මේ වඳුරෝගේ පරම්පරාව. ඉතින් කාලයාගේ ඇවෑමෙන් ඒ පරම්පරාවේ මවකට දාව බිහිවන අපේ මේ ලෙස්ටර් ජයකොඩි කියන අපේ මහත්මයා, ඒ කියන්නේ මම මගේ ඥාතියා වුණාට මම ඔහු ලෙස්ටර් කියලා හඳුන්වනවා, හිටපු දැන් විස්ට්‍රාම්ක ග්‍රාමසේවක මහත්තේ. ඉතින් එතුමා පසු කාලීනව නාසරෙත්හි ජේසුස් වහන්සේගේ චරිතයට පණපෝනවා. ඒ චරිතයේ රඟපාන සහ අපි සාමාන්‍යයෙන් කිව්වොත් ජේසුට අඳිනවා. ඒ කාලේ කියන්නේ ජේසුට අඳින කෙනෙක්. ඒ කියන්නේ නාට්‍යයේ. ඉතින් ඒ කියන්නේ ලොකු ඉතිහාසයක් මේ කෙටියෙන් කිව්වේ. එතකොට දැන් මේ මගේ ඉදිරිපිට ඉන්නේ අපේ මේ වැඩසටහනේ කතානායකයා ලෙස්ටර් ජයකොඩි මහත්මයා, හිටපු ග්‍රාම නිලධාරියෙක්, දැන් විස්රාම සුවයෙන් කල් ගත කරනවා. ඉතින් මේ මධ්‍යතනුගේ ලෙස්ටර් දැන් මේ නාට්‍ය ජර්මනිය, ප්‍රංශය, මේ වගේ ස්පාඤ්ඤය හරහා තමයි මේ ඕටෝස් කියන කෙටි නාට්‍ය හරහා තමයි මේ පාස්කු සම්ප්‍රදාය පටන් ගන්න. ඉතින් මේක බෙල්ජියමට ඇවිල්ලා එතනින් සැල්වදෝර් හරහා ඔය වගේ ගෝවට ඇවිල්ලා තමයි ඔරතියානු පියතුමල්ල හරහා වන්නියට මේ පාස්කුව එන්නේ. විශේෂයෙන්ම යුරෝපීය පෘතුගීසින්ට වඩා ඔරතියානු ජාකෝමේ ගොන්සල්ලෙස් පියතුමා, විශේෂයෙන් ජුසේවාස් පියතුමල්ල හරහා තමයි මේ වන්නිය හරහා තමයි මේ පාස්කුව එන්නේ. එතකොට දැන් ඒ වගේ ජාත්‍යන්තර ආපු පාස්කුවක්
ඇත්තටම දැන් මේ සුපර් ස්ටාර් කියන සංකල්පේ පව ඇති වෙන්නේ මේ මේ ක්‍රිස්තුස් වහන්සේගේ ඉපදීමෙන් පස්සේ සුපිරි තරුව කියන එක. දැන් නැති සුපිරි තරු ඉන්නවනේ මේ හැම පඳුරක් පඳුරක් අස්සේ ගන්න ඉන්නව. නමුත් සුපර් ස්ටාර් කියන එකත් ඇදෙනවා. අපිට මතකයි මේම කියන ජීසස් ඔෆ් සුපර් ස්ටාර් වගේ චිත්‍රපටියක්. ඉතින් මේ 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 தත්ත්වය තුලදී ඔයාට මතකද මේ 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 වගේ දැවැන්ත නිර්මාණයක නාසරෙත්ති ජේසුස්ගේ චරිතය රඟපාන්න හදද්දි ලැබිච්ච මුල්ම අවස්ථාව? ඔව්, මම මුලින්ම රඟපාන්නේ පළඟතුරේ ගමේ මේ ඇලෝයි අලහකෝන් කියන මහත්මයා තමයි මේ නාට්‍ය නිෂ්පාදනය කරන්නේ. මලින්ත බටේපොළ ලයනල් බටේපොළ අධ්‍යක්ෂණය කරනවා. මේ පාස්පු නාට්‍ය කාලයක් තිස්සේ කරන් ආපු නාට්‍යයක්. ඒ නාට්‍යයට නාට්‍යයේ ක්‍රිස්තුස් වහන්සේගේ චරිතය රඟපාන්න මට ආරාධනාවක් ලැබෙනවා. ඒ තමයි මුලින්ම මම රඟපෑවේ. නාට්‍ය නම කල්වාරියේ දෝංකාරය කියන නාට්‍ය තමයි ප්‍රථම වතාවට මම පළඟතුරේදී ක්‍රිස්තුස් වහන්සේගේ චරිතය රඟපාන්නේ. ඒක ඒක රඟපාද්දි ඔයාට ඉස්සල්ලාම මේ මාර චරිතයන්නේ මේ රඟපාන්නේ ඔයාට ආපු හැඟීම මට මේ අවංකව කියන්න ඕද? ඒක බොහොම ගෞරවාන්විත චරිතයක්. ඒක රඟපාන්න ඇත්තටම මේ අපි සුදුසු නෙවෙයි. ඒ කොහොම වුණත් පොඩි සමාජ මතයක් තිබුණා ක්‍රිස්තුස් වහන්සේගේ චරිතය රඟපාපු කෙනෙක් වැඩි කාලයක් ජීවත් වෙන්නේ නැහැ කියලා. අන්න හරි, මම ඒක තමයි. ඔව්. ඉතින් ඒ බය හිතේ නොතිබුණා නෙවෙයි. කොහොම වුණත් ගොඩක් කාලයක් දේවස්ථානයත් එක්ක සම්බන්ධ වැඩ කරපු නිසාම ආසාවක් තිබුණා හිතේ. ඒ බයත් ආසාවත් එක්ක ඒකම කාලයක් තිස්සේ පාස්කු නාට්‍යයේ වෙනත් චරිත රඟපාලා තිබිච්ච නිසාත් ඒ අර බය කියන එක යට ගැහිලා ආශාව ඉස්මතු වෙලා ඒ චරිතයට චරිතයට පණපවන්න පොඩි කියන්නේ මගේ ආශාව මව තැනට ගෙනිච්චා. මව තැනට තල්ලු කරා. එතකොට ලෙස්නර් අපි දන්නවා දැන් මේ පාස්කුව බොහෝ විට ප්‍රතිමා මගින් තමයි රඟ දක්වන්නේ ඈත අතීතයේ ප්‍රතිමා මගින්. එතකොට 1921 දී බොරලැස්සේ කුරණගේ ලෝරන්ස් පෙරරා යනවා නීතිය හදාරන ලන්ඩන් වලට. මේ ලන්ඩන් වලට ගියාම මෙයා හිතනවා මේ මම නීතිය හදාරන්න ගියා තමයි මම ජර්මනියට ගිහිල්ලා ලෝක ප්‍රකට අර පාස්කු නාට්‍යය මම අධ්‍යයනය කරන්න ඕනේ කියලා. ඒ ගැන තියෙන ආශාවට. ඉතින් මෙයා අපි දන්නවා ජර්මනියේ පාස්කු නාට්‍යය බිහි වෙන්නේ බ්ලැක් ඩෙත් කියන මේ කොරෝනා වගේ වසංගත සමයේ ඒකෙන් බේරගන්න කියලා තමයි පාස්කුව නිර්මාණය වෙන්නේ. ඉතින් මේ කුරණගේ ලෝරන්ස් පෙරරා තමයි මේ ශ්‍රී ලංකාවේ ප්‍රථමයෙන් ජීවමාන නළු නිළිය යොදාගෙන පාස්කු නාට්‍ය රඟ දක්වන්නේ තමුන්ගේ ගම්පියස බොරලැස්සේදී. එතකොට මේ මේක තමයි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා සහ ශ්‍රී ලංකාවේ වැඩිම ප්‍රභූ පිරිසක් සහභාගී වෙච්ච පාස්කු සංදර්ශනය කියලා ඉතිහාසගත වෙන්නේ. තවදුරටත් කතා කරනවා නම් මේ බොරලැස්ස දුම්රිය පොළ පවා නිර්මාණය වෙන්නේ දුම්රිය මාර්ගය ඇති වෙනකොට මේ පාස්කු නාට්‍ය බැලීම සඳහා. එතකොට ඔය ජායල දුම්රිය පොළත් ඇති වෙන්නේ ජායල පාස්කුව බලන් ඉන්න සෙනගට ඒ යටිතල පහසුකම් ගොඩනගන්න. එතකොට අපේ මේ පල්ලං සීන මීසම පැරණි සුරුවන් 1847 තමයි ඉන්දියාවෙන් පැමිණි මේ ශිල්පීන් මේ දුක්ප්‍රාප්ති සුරුවම, එතකොට උත්තාන වෙච්ච සුරුවම සහ කුරුස සුරුවම ඔය තුන නිර්මාණය කරන්නේ. එතකොට ඊට ඉස්සෙල්ලා 1836-37 විතර සුරුවම් මගින් මේ පල්ලංසේනේ පාස්කු රඟ දක්වලා තියෙනවා. එතකොට 1976 දී තමයි ඔලිවර් රේ ප්‍රනාන්දුගේ රංගනේ පල්ලංසේනේ දෙවන්ත පාස්කුව නිර්මාණය වෙනවා. ඊට පස්සේ පිළිවෙලින් ඔලිවර් රේ ප්‍රනාන්දු, ලෙස්ටර් ජයකොඩි, දනුෂ්ක ෆොන්සේක, එතනින් ගියා මනෝ සුරංග ආදී මේ ශිල්පීන් මේකේ රඟපාන. මේ මෙයාව තෝරගන්න මූලික හේතුවම උනේ දැනට මේ ප්‍රදේශයේ ඉන්න අද්දකින් බහුලම, ඒ කියන්නේ මේ
අපි දන්නවා කලමුල්ල මීසම එතනින් ගියාම දැන් මේ මේ අපි මේ කාස්ට් වලට නෙමෙයි මීසම් ඇදිලා තියෙන්නේ. ඒ කියන්නේ දැඩි තරගයක් තියෙනවා ඔයගේ පාස්කුවක චරිතයක් රඟපානවා කියන්නේ තනි කර දේව වරප්‍රසාදයේ අත්‍යවශ්‍යමයි. ඒ කියන්නේ මේක ඒ කියන්නේ අමුතුවෙන් අපි කියන්න දෙයක් නැහැ නේ. ඉතින් මෙයාට ලැබෙනවා පළඟතුරේ පාස්කුව සහ මේ පල්ලසෙන පාස්කුව. මේ මේ රඟපාන. ඉතින් ඒක ඒ කියන්නේ හරිම ඒක ආශ්චර්යජනක සිද්ධියක්. එතකොට මේ වගේ ඓතිහාසික පාස්කුවක රඟපාන්න විශේෂයෙන් පල්ලංසීනි මීසම ගත්තම ලිස්ට් එක. මේ සුරුවන් වලින් ඓතිහාසිකයි. එතකොට තෙරේසා මෞතුමියගේ මුද්දක් තියෙනවා. එතකොට දැන් අපි ගර්භාස දේවස්ථානයේ දීලා තින්නේ ඉඩම දීලා තින්නේ වදුරුවගේ ඔයගොල්ලන්ගේ මවගේ පරම්පරාවේ පිරිස. එතකොට යා වගේ කෙනෙක් කොහමද වාඩි හිටුනේ පල්ලංසීන වගේ දැවැන්ත මීසමක මේ වගේ ඓතිහාසික මීසමක ඔලිවර් රේ ප්‍රනාන්දු වගේ දැවැන්ත නළුව රඟ දක්වපු එකක රඟපාද්දි මේ විශේෂයෙන් පළමුතරේට පස්සේ අපි පල්ලංසීනට ආවා. පල්ලංසීනේ පාසුවේ ඔලිව මහතාව මතක් කරන්න ඕනේ ඇත්තටම. ඔව් අපි අතර නැහැ. ඒ කොහොම වුණත් එතුමා මතක් කරන්න මොකද මේ මම පල්ලංසීන පාස්කුවේ මගේ මුල්ම චරිතය තමයි ස්නාපක චුවන්තුමාගේ චරිතය. ජේසුගේ පෙරමග සූදානම් කරන්න. ඉතින් ඒ නිසා මේ ඔලිව අයියා කියලා කියන්නේ ඔලිවර් මහත්මයාට උවමනාවක් තිබුණා ඊළඟ එයාගෙන් පස්සේ ජේසුගේ චරිතය රඟපාන්න මාව සූදානම් කරන්න. මට වෙනත් චරිත රඟපාන්න නොදී මාව එතුමා රඟපාන හැම නාට්‍යයකම නාට්‍ය පුහුණු වීම කරනකොට එතුමා ඒ පුහුණු වීම වලට යොදවන්නේ ජේසුට මාව. ඒ මාව පුහුණු කරේ යන්නේ හිමයි ඔලිව මහත්මයා තමයි මාව පුහුණු කරේ ඒ තත්ත්වයට. ඒ පුහුණු වීම නිසාම තමයි මට අවස්ථාව ලැබෙන්නේ පළඟතුරේ පාස්කුවේ රඟපානවා. ඊට අමතරව ඔබතුමාට මට කියන්න බැරුව ගියා මේ විවිෂණ මම එක අවස්ථාවක අපිට පළඟතුරේ කණ්ඩායමට හම්බෙනවා මුන්නක්කරේ කුරුසපල්ලියේ මහසිකුරාදාවක ඒ දේව මෙහෙයත් එක්ක රඟපාන්න. එදත් ජේසුගේ චරිතය රඟපෑවේ මම. ඊට පස්සේ පල්ලංසේනිත් මේ අවස්ථාව මට ලැබුණීම මට ඇත්තරම ලොකු ආඩම්බරයක් සහ ගෞරවයක්. මොකද පල්ලංසේන වගේ පැරණි ඒ කියන්නේ පාස්කු ඉතිහාසයේ ලංකාවේ පිටිපනත් එක්ක අපිට ළඟම තියෙන තැනම තමයි දුව පිටිපන. පිටිපනත් එක්ක කිට්ටු සම්බන්ධතාව තියෙන පිටිපනට වගේ කිට්ටු පාසු ඉතිහාසයක් තියෙන ගමක් තමයි පල්ලංසේන කියන්නේ. ඉතින් ඒ වගේ ගමක රංගපාණ්ඩ ලැබීම ඇත්තටම ලොකු සතුටක් මට. එතකොට අපි කීප දෙනෙක් ගැන සඳහන් කරා මේ මට මතකයි මේ අපි ඉතින් ඔලිවර් අංකල් කියලානේ කියන්නේ. ඔයා ඔලිවර් අයියා කියලා කියනවා අපි ඔලිවර් අංකල් කියලා කියනවා. රංජන රාමනායකටත් මේ රඟපාන්න ආරාධනා කරා කියලා ඉස්සර මට කියලා තියෙනවා. එයා ජේසුගේ චරිතය කරමුද කියලා යෝජනා කරා කියලා. එහෙම වුණා නම් ඕගොල්ලෝ තව එක්කෙනෙක් වීසමින් මේ මේ ජේසුගේ චරිතය රඟපාන්න ඉඩ තිබුණා. නමුත් මේ මම හිතන හැටියට මේ කෙසේ වුවා ඒ කියන්නේ මේ ඔබතුමාට ලැබිච්ච කියන්නේ අපි දන්නවා මේ අපේ මීසන් වල තියෙන ප්‍රශ්න සහ අනිකුත් දේවල් එක්ක ගත්තම මෙවැනි චරිතයක් එහෙම ලේසියක මීසන් දෙකක තව දෙකක තුනක හරි අමාරුයි කියන්නේ මේ අපි අර මුලින් කිව්වාගේ අපි කොහොම වුණත් ඔයයි මම අපි දෙන්නම වාසනාවන්ත වෙලා තිනවා මොන 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 අර්බුද තිබුණත් අපි මේ පල්ලංසේර මුල් මීසම ඒ කියන්නේ දැන් මීසම මේ මෑතකදී කැඩුනා මේ මිනිස්සු අපිට මේ 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 හරි කරුණාවන්ත සහයෝගයක් දුන්නා නේද මේක කරගෙන යන්න කියන්නේ අනිත් මීසන් එක්ක සංසන්දනය කරද්දී දැන් උදාහරණයකට යාපනය වගේ ගියාම අම්මෝ මේක ખાસ ප්‍රශ්නේ කියන්නේ මාර ගැටලුවක් කියන්නේ යාපනයේ කුල මල වලට දේවස්ථානේ බෙදාගෙන ඉන්නේ පිටින් බැතිමතෙක් ආවත් මේ බොහොම අමාරුයි දේවස්ථානට ගිහිල්ලා මේ මුදානකත් කලාප වගේ යාපනයේ දේවස්ථාන ඉතින් මේ මොකද අපේ මේ මීසම ගැන හිතන්නේ වාට ඇත්තටම ඔය කියන කතාව ඉතිහාසයේ තිබිලා තියෙනවා. අපේ ඒ කියන්නේ වාගේ විශේෂයේදී මේ මිනිස්සු වාගේ රංගනේ බැලුවා ඔයාට අවස්ථාව දුන්නා නේද? ඔව්. නමුත් පහු කාලීනව මම හිතන්නේ අපි හැමෝම අපේ ආගමික මතයක් තියෙනවා නේ. අපි කතෝලිකයෝ, අපි ක්‍රිස්තියානි. අපිට ජාති කුල අනුව බෙදෙන්න බෑ. අපි ජේසු කියලා තියෙන අපිට ආදරය කරන්න. ඒ ආදරේ හැමතැනට පැතිරෙන්නට ඕනේ. ඒක ප්‍රමාණයක් නෑ ආදරේ. ඒක හරියට සූර්යා වගේ. සූර්යා
තමගේ රැස් විහිදුනා වගේ මුළු විශ්වයටම මේ ජේසුගේ ආදරේ වගේ වගේ අපේ ධර්මයේ කියලා දෙන ආදරේ නිසානේ අපි හැමෝටම මේ ආපු පියතුමන්ලා එක්ක කාලෙන් කාලේ අපි මේ ආදරේ ලබා ගන්න ලැබුණා. ඒ නිසාම වෙන්නේ නැති අපි හැමෝම අර ජේසුගේ චරිතය රංගපාද්දී මේ පාස්කුව කියන නාට්‍ය රංගපාද්දී අපි බෙදුන්නේ නැහැ. අපි හැමෝම මීසමක් හැටියට අපි මොන කුලයට ආයිති වුණත් මොන ජාතියට ආයිති වුණත් මොන භාෂාව කතා කරතත් අපි ඒ පාස්කු නාට්‍යයේදී අපි ඔක්කොම එක වගේකට එකතු වෙලා මේ සුභාරංචිය මිනිසුන්ට කියා දෙන්නට අපිට පුළුවන් වුණා මේ පාස්කු නාට්‍ය හරහා එකතු වෙන්නට පුළුවන්කම ලැබුණා මේ පාස්කු නාට්‍ය හරහා. එතකොට ලෙස්ටර් ඔයාලට කියන්න පුළුවන්ද මේ ඔයාගේ පාස්කු නාට්‍ය රංගනයේ ඉතිහාසය ඔයාට මේ ඔයාගේ ජීවිතේ ඔයාට අමතක නොවන සිදුවීමක් මේ පාස්කු නාට්‍ය හරහා ගොඩක් තිබුණත් මම හිතන්නේ විශේෂ මම දෙකක් විතර කියන්න බොහොම වැදගත් මට දැනුණු දෙකක් මට මතකයි මම කල්වාරියේ දෝංකාරයේ පාස්කු නාට්‍ය පළඟුතුරේ කරනකොට පළඟුතුරේ දේවස්ථානයේ ඉදිරිපිට තමයි අපි මේ පාස්කුව පෙන්වන්නට සූදානම් කරලා තිබුණේ ඒ වේදිකාවල් හදලා තිබුණේ අපි එදා මේ පාස්කුව පවත්වන්න අපි ඔක්කොමල්ලා ලෑස්ති වෙනකොට හොඳටම වැස්ස. දැන් මමත් මාවත් මගේ චරිතය ජේසුගේ චරිතය මාව ඇඳුම් අඳලා මම පැත්තකට වෙලා ස්ටේජ් එකේ ඉන්නකොට පුංචි තරුණ කොළුවෙක් මට ඇවිල්ලා කියනවා අයියේ හොඳට වහිනවා. ඔයා යාඥා කළොත් නම් අනිවාර්යයෙන් මේ වැස්ස පායනවා කියලා. මට කරන්න දෙයක් තිබුණේ නැහැ. මම කල්පනා කළා මේ ළමයා ඇයි මෙහෙම කිව්වේ කියලා. කල්පනා කරලා මම හිතුවා මෙයාට පුදුමාකාර විශ්වාසයක් තිබුණා. මම යාඥා කළා නම් මේ පාස්කු නාට්‍ය මිනිස්සුන්ට පෙන්න ගන්න හැකියාව ලැබෙනවා වැස්ස නැතු වෙනවා කියලා. ඒ නිසා මම ගිහිල්ලා ස්ටේජ් එකේ එක පැත්තකට වෙලා මම තනියම යාඥා කරා. ඇත්තටම මම යාඥා කරලා ඉවර වෙලා ඇවිල්ලා බලනකොට සම්පූර්ණම වැස්ස නැවතිලා අපිට පාස්කු නාට්‍ය පෙන්න ගන්න අවස්ථාව ලැබුණා. ඊළඟ තියෙන්නේ ලස්සන අත්දැකීමක් මේ ඒක මේ පල්ලන්සේන පාස්කුවේ පුහුණු වීම වෙද්දී මේ පුහුණු වීම වෙනකොට අපි මේ පාද නමස්කාරේ පෙන්නවනේ ජේසු කුරුසේ කරතියන් යන අපි කියන පාද නමස්කාරය කියලා. දැන් මේ කුරුසේ අපි අරන් යනකොට කුරුස පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් සැහැල්ලු කුරුසයක් තමයි පාවිච්චි කරන්නේ. පල්ලන්සේනේ කුරුස දෙකක් පාවිච්චි කරනවා. පල්ලන්සේනේ නාසරෙත්ති ජේසුස් පාස්කු නාට්‍යයේ කුරුස දෙකක් පාවිච්චි කරනවා. එකක් සැහැල්ලු කුරුසේ ඊළඟට පාවිච්චි කරන අවසාන මොහොතේ පාවිච්චි කරනවා කුරුසේ ඇන ගහන බර කුරුසයක්. ඉතින් මේ පුහුණු වීමේදී මේ බර කුරුසේ අරගෙන මම ඇවිල්ලා මාව වැටෙනවා කුරුසෙත් එක්ක. වැටෙනකොට හේවායේ ඉඳලා පිටිපස්සෙන් පයින් පාරක් ගහනවා. ගහද්දි ආයි බිමට වැටිලා කුරුසේ මගේ මූණට එද්දිම කොහොම හරි මූණට වැටෙන්න දෙන්නේ නැහැ අල්ල ගන්නවා. ඊට පස්සේ මේ හේවායේ මොකද කරන්නේ කුරුසේට මාව කුරුසෙ තියලා ඇන ගහලා උඩට ඔසවනවා කුරුසෙ පිටින්ම ඇන ගහලා. මේ වෙලාවේදී එකපාරම මේගොල්ලෝ හරියට මේ කුරුසෙ අල්ලන්නට ඕනේ. ඇල්ලුවේ නැත්නම් මේක මොකද බර කුරුසයක් මේක ලෑලි වලින් හදලා තියෙන්නේ පෙට්ටියක් ආකාරයට. එකපාරම දැන් මාව තියලා මේක උස්සනකොට හරියට ඉස්සුවේ නැහැ. එකපාරම කුරුසෙ පිපිරුවා. පිපිරු ගමන් බය වුණු පාරම පැන්න කුරුසෙන් පල්ලෙහාට. ඉතින් මේ හැත්තරම කිසිම ප්‍රශ්නයක් වුණේ අපි කාටවත් කිසිම අනතුරක් සිද්ධ වුණේ නැහැ. ඒ දේව වරප්‍රසාදය නිසාම වෙන්නේ නැති මේ වගේ ඉතින් ලස්සන අත්දැකීම් තියෙනවා. මම හිතන්නේ ඒක ප්‍රමාණවත්. ඒ කියන්නේ දැන් අපි දන්නවා දැන් වෙන නාට්‍ය වල වගේ නෙමෙයි පාස්කුවේ දෙබස් කියනකොට මේ වැඩ පොඩි එන්ටර්ටේන්මන්ට් එක. දැන් පාස්කුවේ දෙබස් කියන අපි දැන් මෙහෙම හිතමුකෝ. දැන් අපි කියනවා දැන් මේ දෙබස් කියන නැත ඔහුම හඳුනන්නේ නැත. ඒකට අනිත් පැත්තෙන් කියනවා එසේනම් අපි කෙසේ හෝ අල්ලා ගත යුතුයි. ඔබනේ ඒ සයිල එන්නේ. දැන් ඔක නෑ මං අඳුරන්නේ නෑ. එහෙනම් අපි කොහොම හරි අල්ල ගන්න ඕනේ. ඔහොම කිව්වොත් ඒක අර අපේ ඉන්න පාස්කු අධ්‍යක්ෂවරුන්ට මේ ඒක මදි. අර කියන්න ඕනේ
Arakian lo nih, ah, weh, 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 arak, mih, mih, wah, hitun eh hadiah deh, deng, kali aktif si adeki, sahih deput gelek hadiah deh, bisa sih mepas kui, wah, hitun nih, mih, rangan nih, krama, mih, tarno paru purat tek, wena swi itu deh, hemen atta, mih, mih, widih deh, mih, ayu itu deh, ike nih, mati emu kat deh, mah, kita nih, deng, pas ku, api tino nih, keke, mih, sambal, mih, pas ku, wadah, awi nih, ku, mih, sam tino nih. Dari ini pas ku nanti bela rangka pem ini Chilean Venus. Tapi dalam palan sini tahu ini juga macam rangka pem sebahaya itu mai nanti Chilean itu mai dalam BBC ni diri bat kiri. Itu ngara dengan huru tu ganan awak tisse minisu dekala tiin over. Ini sama minisu balapurut tuin ni over. Oya rangka pem itu mah balapurut tuin ni. Ini mah novi rangka pem macam kerut ayu muna ademi kira kieno. Hebei manghita ni. Api ok manemi, api Venus sendiri tuh nih. Ikan api honda awaboh dekikin, kuhomade me cari ta Venus dekikin, awaboh dekikin api me hemai kama mishrani dekikin, sam mishrani dekikin keruut honda iki ala tama matahi teni. Muka deh katama deh makanya kali itu galapan ini diye teh, api ara parana deh mail begini netu alut diye teh. Api kalawan itu tapi ikut kerang, api perani dewi itu tapi ikut samband kerang, api dekatam haniak novin video, tapi mereka kelihatan itu kira tama amhitan ni. Itu betul me Lester Rick me katakan mu matruka me kitty video yang api katakan de pulua matruka wak ni meka besar parasik katakan de una matruka wak, nampi tapi usaha kerah meka idiri anaga te satahan kerla dian, itu khususnya metana Pas ku alu benda adeno, api oliu alu tawar ganu, aku ini makarana, api samar kat api jiwita tam, me kisima, mana sekarang lag pelan eh, itu api depe chatari ke di, api depe khanda emak khati lister lah api depe dini tina panu video tino, bisesnya mudah ini me tina arti kita tianu, geval lolo vivida prasn, itu kota amutu ekwar wallan dunne, me badu wala ganang wala khati depe su swabai koma ekwar wallan ganian ni mungge me gom pratibat tienda. Iting me, eva game, mam makein apa, khususnya mas suami, apa, bahar raya mandasah suami perusin. Api me, ara flight tegi, ana ara niemu dengne kua api, ekatam me mohde flight tegi lawan doh. Ekkaru elwar no elwar. Iting me, khususnya mateka kua atau orangan muli kehitu ne, oya mage naya kene kua, he mukut ne me oya, minisun ke pragmane minu me, bakti abbahase tulah. Api, apitah, e charity tulin Yesus kene kila dibu kene. Annai dekila di buku ni, ini samaj itu kohmat api ader ekaran dekila. Iti mata mei versan anit kian nuna deh, obagi, amma, api baby achi, kau deh Teresa. Teresa Pranandu. Teresa Pranandu, badurogi Teresa Pranandu. Iting, magi, amma, api tat, api kedering, api bohilat, api kab bi buteng, api itu mei kini posen ekarat, api hemum. Iwagi pasku kala di villak manghidan ekarat, api te tam. Mampunan tamu dekalan ya, tu pernah mata keti ni kohomu demi niwas itu pun lagi la. Itu yang api uai atmal, memeni daruik, hikiri mungkin api amat sih kerana, sah api bisesi api palan sih ni sebut. Api studi kerana none kianne minisun kita mungkin seramai, kali, wajar la, polputam, balim patangga ragan digital, ne alok dahara dakwa, mika kerupuk. Itu yang me datte tuladi. Itu yang me, samaji api bisesi Tama abe pasku perhati lakukan minisun datang sahajaran tu istilahnya. Ini sa kes pelanam mula darma adi desa na dengan api tu wedak neh tawasih mungkin bu. Api me ketika tu elah api dengan gamanak kya itu mukut me rata Lester patta maru hidan. Ikan minisu janata awat podi prasnya tiada janata agi. Namut mama bismasa kerana untuk kanda emak katat apat budom me hidangan nata puluan kini. Biswasi api silu dina mindo ni, mereka herdah ya, ya mana ni? Ini sah, me arwah ke charity kita panadi ibu kini, ter api ini pasku artawat karnet, me didas visi hatere, ini unsum, gawuroni, adarani, mulu loke tema adere kerpu, utum minisagi charity rangdaik kapu, obatu mat, me herah, api samajer dina tiina panewida tiina na? Api deng me kalpana keruti. Tapi kira ni dah selaba aje na, orang tu hatihayak ni me. Me ni dah sini pasi, mak dah ni api rata falan ye kelat tu. Hariya karu me rata
යොමු කළා නම් අපිට සමාජීයව ආර්ථිකව අපි ගොඩක් ඉස්සරහා ඉන්නේ. ඉතිහාසය ගැන අපි කොච්චර පුරාජීරු කතා කරත් වැඩන්නේ වර්තමානයේ අපි ෆේල්. ඉතිහාසයේ අපිට තිබුණා ලොකු ඉතිහාසයක්. ඉතමත් දවන්ත ජාතියක් මේ ශ්‍රී ලාංකික ජාතිය. ඉතින් නමුත් 48 නිදහසෙන් පස්සේ අපිව හැම පැත්තකින්ම වටලා දැම්මා. ඒ නිසා තමයි අද මේ හැම ප්‍රශ්නකට අපි මුල පුරලා තියෙන්නේ. ඒ නිසා අද මිනිස්සුන්ව ගත්තොත් බලන්න මිනිස්සු අද ආත්මార్థය, වෛරය මේවා තමයි පතුරවන්නේ. ඉතින් මේක මහා නරක තත්වයක්. ඉතින් ඇත්තටම මේකට හොඳම කෙනා තමයි බලන්න දේවම්මා. දේවම්මා මේ ජේසුව හැදුවේ අරමුණකට. ඒ අම්මා දේව පුතාට විතරක් නෙවෙයි. ඒ අම්මා ආදරය කරා හැමෝටම. හැමෝටම. ඒ ආදරය පුතාට කියලා දෙනවා. හැමෝටම ආදරය කරන්න. ඒ ආදරය තමයි ජේසුව අරගෙන ආවේ අපිට. ඔබතුමා හිතන්නේ මේ රටේ මේ මඩ ජෝරු දේශපාලන ක්‍රමය වෙනස් වෙලා අලුත් පාලනයක් ඇති යුතුයි කියලා. අනිවාර්යෙන්. අනිවාර්යෙන්. ඒ වෙනස අත්‍යවශ්‍යයි මේ වෙලාවේ රටට. මේ වෙනසක් වෙන්නට ඕනේ. මම හිතන්නේ ලේසි නෑ. ඒ දේශපාලන වෙනස කරන්න ආවි ජේසු. එදත් තිබුණා. අදත් අන්නස් කයිපාස්ලා ඉන්නවා. අදත් ඉන්නවා. අන්නස්ස කයිපාස්ලා. ඔව්. හරි. ඒ අය තමයි ජේසු මැරුවේ. දැනුත් මරන්නේ ඒ අය තමයි. මොකද යහපතරේ ඔලූසන්නේ දෙදෙන්නේ මේ අයහපත් කරනු. හැමදාම බලන්නේ පාගන්න. නමුත් කොයි හැම මොහොතක හෝ යහපත දිනනවා. ඒ නිසා මේ වෙනස කරන්න මේ වෙලාවේ මිනිස්සු කල්පනා කරන්නට ඕනේ. ඒ ආදරයත් එක්ක ඒ ආදරය දෙනකමක් හැමෝටම ආදරය කරන මිනිස්සු ගැන හිතුවොතින් මේ වෙනස කරන්නට පුළුවන්. දැන් වෙනස් වෙන්නට ඕනේ. මේ දරුවන්ට අනාගතයක් ඕනේ. මේ දරුවන්ට අධ්‍යාපනිකව සහ විශේෂයෙන්ම සමාජීයව එකිනෙකාට ආදරය කරන මිනිස්සු ලාංකිකයෝ අර ඉතිහාසයේ කියනවා දෙවුන්දර තුඩුවේ ඉඳලා පේදුරු තුඩුව වෙනකන් අර රූමත් ලලනාවක් සියලු ආභරණ වලින් සැරසිලා ගියත් කිසිම ආකාරයෙන් හිරිහැරයක් ආපදාවක් නොවුණු මාතෘභූමිය ඔබේ මගේ මාතෘභූමිය අන්න ඒ වගේ තැනකට මේ රට ගේන්න නම් ඇත්තටම වෙනසක් වෙන්නට ඕනේ. ඒ වෙනස කරන්නම වෙනවා මේ වෙලාවේ. ඉතින් අපි බලමු අර කිව්වා වගේ ජේසුගේ ආදරයත් එක්ක ඒ වෙනස කරන්නට හැමෝටම හැකියාව ලැබේවයි කියලා අපි ප්‍රාර්ථනා කරමු. ප්‍රාර්ථනා කරලා විතරක් බෑ. අපි ඒක කරන්නට ඕනේ. ඒක තමයි අපේ ප්‍රාර්ථනා විශ්ව සිද්ධ වෙන්නේ. නිසා අපි උත්සාහ කරමු කොහොමද මේ වෙනස කරන්න. එහෙනම් ලෙස්ටර් අපි දැන් මේ වෙනකොට ශ්‍රී ලංකාව ඉතාම දරුණු තත්ත්වයකදී ඉන්නේ. ඉතින් ඔබට ස්තුතිවන්ත වෙනවා මේ කාර්යබහුල මේතාවය මැද අපිට මේ අවස්ථාව ලබා දීම. ස්තුතිවන්ත වෙනවා ඔබ දෙපළට. බොහොම බෙහෙවින් මේ ස්තුති සම්බන්ධ වීම ගැන. ඒ වගේම මතක් කරන්න ඕනේ ඇලෝ යලවා කොම් මහත්මයා මොකද මට අවස්ථාව දුන්නා. ඒ වගේම මලින්ත බටේපොළ, ලයනල් බටේපොළ අධ්‍යක්ෂකවරු, ඒ වගේම අමතක කරන්න බෑ ඔලිවර් ඒ ප්‍රනාන්දු මහත්මයා, මගේ නාට්‍ය ජේසුර රංගපෑවේ පල්ලන්සේන නාට්‍ය එතුමා, ඒ වගේම තවත් චරිත තමයි ඒක අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂකතුමා රේමන් වීරසිංහ මහත්මයා අද ජීවිතුන් අතර නැහැ එතුමා. නමුත් නිදහසේ රංගපාන්න මට අවස්ථාව දුන්නා මා කෙරෙහි විශ්වාස කරලා. ඒ දෙන්නම ඔලිව මහත්මත්, ඒ වගේ රේමන් මහත්මත්, ඒ අයවත්, ඒ වගේම අපි හිටපු මිනිස්සු පියතුමන්ලා සහ සියලුම ප්‍රදේශවාසී හැමෝටමත් අපි පල්ලන්සේනේ පළඟතුරි හැමෝටම මේ වල මතක් කරනවා. මේ කටයුත්ත මේ දැවැන්ත කටයුත්තට සහයෝගය දීපු හැමෝටම මේ මොහොතේ ඒගොල්ලන්ව ඉතාමත් ආදරෙන් මතක් කරනවා. අවසාන වශයෙන් ආයි කියන්න තියෙන්නේ මේක මේ අවුරුද්ද බොහොම වැදගත් අවුරුද්දක් ශ්‍රී ලාංකික ජනතාවට. ඒ නිසා ඉතාමත් බුද්ධිමත්ව එකිනෙකාර කියන පරණ කතන්දර ඒව නිකන් බොරු කතා අමතක කරලා සත්‍ය අවබෝධ කරන් හොඳින් අවබෝධ කරගෙන සැබෑ වෙනස කරන්නට අපි ඔක්කොම පෙළගැහිමු කියන ආරාධනාව කරනවා. ස්තුතියි. ඉතින් විශේෂයෙන්ම ඔබතුමා ඔබතුමාගේ බිරිඳ දහම් ගුරුවරිය මේ කවුද අපේ නම? ධම්මිකා. ධම්මිකාව අපි තුමියටත් අපි ස්තුතිවන්ත වෙනවා මේ මේ පසුබිම අපිට හදලා දුන්නා. එහෙනම් නැවත මෙවැනි වීඩියෝ එකකින් ජය වේවා.